මයිකකල්ම් සෝ ෝරයින්් සංයෝගයේ දක් ශක්තිමත් කරයි. බෞද්ධ උපදේශක සභාවව සිවන වරටත් ඒ පස්සවර්වේ ජධතිපතිකාරයාල ද රැස්වන ජනධිපති ගොටහ රාජ පක්ෂමහතාගේ ප්‍රධානත් වේෙන් ත්‍රයිනිකාය මහංගරත්නය ඇළ බදධ උපදේශ සභවි සමාජකින් සකචචාවටෙක් වුණ. ප්‍රාවිද්‍යා දෙපාත්මයන් තියෙන බලාපොරොත්තු වෙන්නේ මේ සඳහා සැලැස් මක් මුණ ආකාරීෙන් සිදුව යුතුද කියන කාරණය ඉදිරිපත් කරන්න. ඒවා පිළිබඳ කැනීම්සාහ මුරතාපනය කිරීමට ප්‍රථමයෙන් මෙවා හඳුනාගෙන ආරක්‍ෂා කිරීම කුඩා කාලයක් තුළදී අපට කරන්නට පුළුවන් දෙයක් අපි මුලින්ම කළ යුතුයි. මෙහිදී හෙවුණු පරිදි ප්‍රවිද්‍යා පනත සංසෝධනය කිරීම ඉතාමත්ම වැදගත්. ම හින මෙහිදී යෝජනාාව වනු පරිදි ගරුතර ස්වාමීන් වවහන්සේලාගෙන් සමන් විත කොමිටියයක්ක් පත්කිරීම මත්ම සුදුසු. ආද අපි ඉන්න පුරාවිද්්‍ය කොමසාරිස්තුමා තුළ හොඳ ආකල්පයක්. තිබෙන නිසා මේවා ක්‍රියාත්ම කිරීම ඉතාමත්ම පහසුවයි අපි නායක ස්වාමීන්වහන්සේ සමඟ කූරගල ගියවෙලාවේ. මම දැක්ක දෙයක් තයි ඒ දේවල් සිද්ධ වෙලා තියෙන අතර එතන පුරාවිද්‍යා. කාර්යාලයක් තියෙද්දි තමයි ඒවා සිද්ධ වෙලාතයන මේවා ආරක්ෂා කරනරන්න ඉන්න ස්වාමීන් වහන්සේලාට ගොක් අරරඇතිලා විේෂමු තුරුසාහ ැගිහිර ප්‍රදේශවල මස්ථාන හඳුනාගෙන ඒවාට ප්‍රථමයෙන්ම ආරක්ෂාව දෙන්න අපිට ඔලුවන් මොකද එ ඒ පළත්වල අපේ ඇත්‍රවිධහමුදාවේම කඳවුරු තියෙන නිසා. මේ වගේ බෞද්ධ පුරාවස්තුූන් මත අන්‍යාගමික ස්ථාන ගොඩනැගීම නිසා ඒ පුරාවස්තු සම්පූර්ණයම විනාශයට පත්. එනිසා මේ බෞද්ධ සිද්ධස්ථාන මත අන්‍යාගමිකයින් විසින් යම් යම් ගොඩනැගිලි ගොඩනගීම සම්පූර්ණ වැරදි. දෙසිය ඇත්ත හතරත්තයෙනවා උතුරේ පුරාාව සිද්ධස්ථාන. මේ වනකට හතරක් කෝවිල් කරලලා යරයි. සමලංකොලම පුරාවිද්‍යා බොහමේ ඕමන්ද ඉස්කෝල ඉස්තරහ තිබනාා පුදබිමක් ඒකත් සම්පර්ණ විනාස කරලා ඉයරයි. නෙලුක්කුලමට පුරාවිද්‍යාවෙන් වෙන් කරලා තිබුණ අක්කර පහ නිලධහරයකුත් පත් කරලායිටිය. දැන් මේ වෙනකොට චෛත්‍ය බහමියේ පාදමට අල්ලා වැසිකිලියහආදාගෙන් මිනි. මහත්තුව ආන්දෝල්න පත්වෙලා තියෙන අයිතියාතික බෝනක බා රාජමහා ගොඩ්නැයිල කටා දැමීම. මේක රජ්ජරුවන්ගේ සම්බත් සම්බන්ධර ශලාවක් කියලතමා දැන් මුලබනිම කියන්. පට්ටපර බොරුවක් ඇත්තවසෙන් මේ ආබෝනකබා රාජමාලිගා ගොඩනැකිල්ලත් මේ ස්ානෙන් නෑ මේ ගොඩ්නගකිල්ල ඇත්වවාසෙන්මයි අප කුරුණය කල තියන සියලුම කොඩ්නැගිලි ඉන්ග්‍රීසින් කාලේ නිර්මාණය ච්චයේ. පුළුවන් මේ කොට සේ අත්වාශයෙන් අපි පුරාවිද්‍යාත්මත කටුගයක් නිර්මාණය කරන්න ඔය කොටස් අරගෙන ලීව ආයුෂ කහ සබන් සඳක් වගේ බබලන පිවිතුරු සමකට